සුපුරුදු විදියට වෙනදා වගේම බෑක් ස්ටේජ් වැඩසටහන පටන් ගන්න තමයි මම සූදානම් වෙන්නේ. අද දවසේදීත් මාත් එක්ක එක්තරා පුද්ගලෙක් ඉන්නවා. ඔයාලත් ආදරය කරන කෙනෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මමත් ඉතාම කැමති පුද්ගලෙක්. එක එක විෂයන් ගැන කතා කරනකොට අපි කිව්වොත් ගොඩක් කලාවට මේ සමාජය ඇය සිද්ධාන චිත්‍රන් දෙනවා නැටුම් නටනවා ඉතින් ඔය වගේ විෂයන් වලට ගොඩක් කැමති. හැබැයි සමහර පුද්ගලයන් ඉන්නවා අපේ ජීවිතේට අපේ මතකයට ආවට පස්සේ කවදාවත් අපිට ඒක අමතක වෙන්නේ නැහැ. ඒකට මොකක් හරි සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. නැත්නම් මොකක් හරි එහෙම සිද්ධියක් ඇතුලේ තමා කෙනෙක්ව බිහි වෙන්නේ. ගොඩක් වෙලාවට. මම මේ අද කතා කරන්න යන පුද්ගලයාටත් එක්තරා වූ මොකක් හෝ සිද්ධාන්තයක් ඇතුලේ තමයි අපේ මතකයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි ඔහුට ආදරය කරන්නේ. හරි. අපි ඔහු ගැන ටිකක් කතා කරලා එයාගෙම දැනගමු. තියා අතීත මා ළඟ තියා භාගියවද ඔබ තුරවි කිරින්නේ තුරවි කිරින්නේ මත් ඔබ කියන්න දේවි කියන්න දේවි කියාත පුගි ඔබ දුන් දුපමණි ඉතිරි වුනේ පැමිණි ඉසව්වේ එකලන වේදනාව විතරද මට ඉතිරි වුනේ මතක කොදෙව්වේ ආදරේ උණුසුම ළඟ දුක දැනෙන්නේ කරදර නැති දවසට දුර පෙනෙන්නේ නැහැ ජීවිතේ හැමදාමත් සැප රැඳෙන්නේ නැහැ සිනහවෙවි කල් ගෙවන්න බෑ සිනහවෙවි කල් ගෙවන්න බෑ සිනහවෙවි සිනහවෙවි मम කෙලිම ප්‍රශ්න ප්‍රශ්න මටත් ඒක විසඳ ගන්න පුළුවන් ඔයාම ඒක පිළිතුරු දෙන්න කෙනෙක් ජනා කොහමද ජනාව මේ මිනිස්සු අතරට යන්නේ අතරට යන්නේ කියන්නේ මිනිස්සු කොහමද ඔය අඳුරගන්නේ මම හිතන්නේ ඒක මේ අහම සිදුවීම මේ දැන් හැබැයි පුංචි කාලේ ඉඳන් ගීත වලට ලොකු ඇල්මක් දැක්කුවා ඒ වගේම තමයි පරණ ගීත ගොඩක් මම ප්‍රිය කළා ඒක නිසා ඒ සින්දු ගායනා කිරීම සහ ඒවා විඳින්න ලැබිච්ච අවස්ථාවක් මේ මගේ මිතුරන් එක්ක ඉන්ටර්නෙට් එක හරහා ගිය කතාව තමයි මම හිතන්නේ මගේ සහෝදරයෝ ගොඩක් එක දන්නවා. ඉතින් ඒ හරහා තමයි ඇත්තටම මම ජනා කියන චරිතෙන් එළියට ආවේ. වෙනස ප්‍රෝග්‍රෑම් එක හරහා තමයි මීඩියා එකකට එළියට එන්නේ. ඉතින් එතනින් එහාට සිදුවෙච්ච සිදුවීම සහ සිදුවෙන සිදුවීම් තමයි හරි මම ඒක ගැන අර වැඩිපුරම හර අවසන් නැහැ කියන්නේ මොකද්ද ඒක මෙහෙමයි කියලා ඊට වඩා අර දැන් ජනා කරගෙන යන වැඩෙත් එක්ක හැමෝම එකතු වෙලා ඉන්නවා මමත් ඒකට කැමති ඒ දැන් කෙලින්ම ඒ විෂයත් එක්ක නිකන් මම එකතු වුණා කියන්නේ දැන් අපි අහලා තියෙන මේ
පැරණි සින්දු සමහර ගොඩක් ඒවා සමහරක් ඒවා. එතකොට ඒ රිද්ම් එකක් විදියට ඒ විදියට පාවිච්චි කරන්න ඕනේ කියලා එහෙම හිතුණාද නැත්නම් ඒක ගැන මොකක්ද තියෙන අදහස? ඒක ඇත්තට මේ කාලේ තමයි සින්දු අහද්දී ඒක දැනෙනවා ගොඩක් මේ මේක මට රසවින්දනයකට ගායනා කරන්න පුළුවන් කියලා. ඉතින් පසුව බොක්ස් গিටාර එක හුරු වුණා. ඊට පස්සේ මේ කතාවේ මූලාරම්භයේ සිදු වෙන්නේ මම ඒ ගීත පෙළ පෙළගස්සන කතාව තමයි. ඉතින් මට දැනෙන මේ මොකද්ද ගීත පෙළේ මමත් ඒක දන්නේ නැහැ. මොකද්ද ගීත පෙළේ පෙළගස්සන කතාවන්දරේ? ඒක මගේ යාළුවෙක් කෙනා නම් හොස්ටල් එකක මම ඉන්නකොට මගේ යාළුවා සම්පත් ඉතින් එහෙ ඉන්න අවස්ථාවක මම තමයි මේ අර ඒ වෙලාවේ තමයි මම මේ ගීත ටික අහලා මේ গিටාර එකෙන් ඒකට ඉමයින කෝඩ් එකේ ඉමයි කනට ඇහෙන විදියට රත්තරන් නෙද්දකින් කියලා සින්දුව ඊට පස්සේ ආදරි වුණ සුමනග කෝටු කෑලි සොයලා වගේ ගීත ඊට පස්සේ දනපාලුඩවත් මහත්මයා ගීත පෙළගස්ස ගන්න වෙලාවේ වචන දන්නේ නැතුව ඒකත් මේ මෙහෙම එක මොකක් හරි අර්ථයකට පෙළගස්සනවාද නැත්නම් ඔයාට එන මේ ෆීල් එකත් එක්ක මේ වෙලාවේ ආපු සිතුවිල්ල මේ ගීතයට පස්සේ මේ ගීතය ඔටෝමැටිකලි අර එන වෙලාවල් තියෙනවනේ එක එක වෙලාවල් එහෙම තියෙනවා මේ අනිත් කාරණේ අහන්න ඉස්සලා තව මොකක් හරි එකක් අපි අහනවද කියන්නේ උනේ පැරණි ගීතවල තියෙන වචන සහයි මියුසික් ගායනා කරලා තියෙන හනව ඒ හැම දෙයකටම අපි ආදරය කරන්න ඕනේ මොකද මම හිතන්නේ ගායනය කියන්නේ සංනිවේදන මාර්ගයක් ඒ කියන්නේ යම් කිසි දෙයක් යම් කිසි අදහසක් මිනිස්සෙකුට දැනෙන්න ප්‍රකාශ කරන විදිහ සංනිවේදන ක්‍රමයක් ඉතින් මම හිතන්නේ ඒක දැනෙන ක්‍රමයක් තියෙනවානේ අපි කලබලෙන් මොන හරි කියාගෙන ගියොත් කාට හරි එකපාරට තේරෙන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවා. ඉතින් බොහොම නිවී සැනසෙල්ලේ ඒ දේ ප්‍රකාශ කරද්දී දැනෙනවා. මට එන්න ඕන වෙලා තිබ්බේ යන්නේ එතන තමයි. يعني ඒකේ ඒකේ අර්ථින ලස්සන තියෙන්නේම එතන තමයි. ඔයා මොකද්ද අපේ ඉන්න ප්‍රේක්ෂකයන්ට නැත්තම් ප්‍රේක්ෂකයන් විතර නෙමෙයි මුළු මහත් ජනතාවට ඔයාට කියන්න තියෙන්නේ මොකද ඒක ගැන? තව දෙයක් තියෙනවද කියන්නේ?
මට කියන්න තියෙන්නේ මෙච්චර අපි ඒ ගීත ඒ සදාකාලික නොමියන ඒ නිර්මාණ අතාරින්න එපා. ඒවා විඳින්න, ඒවා රස විඳින්න, ඒවා ඒවල භාවාත්මක භාවය විඳින්න මනස සුව වෙනවා ගොඩක්. ඒ වගේම තමයි නව නිර්මාණ අපි ගොඩක් අගය කළ යුතු. මේ අපි කතා කරුවේ ප්‍රවීණ අර පැරණි ගීත ගැන. මම හිතන්නේ හරිය අමුතක් තියෙන ඒ රසය තුළ. ඉතින් මම හිතන්නේ ඒක වෙන්න අපිට මේ විදිහට දැනෙන්න. සාමාන්‍යයෙන් දැන් ඔය දැන් මේ කාල සීමාව ඇතුළතදී මේ ගොඩක් දෙනෙක් මේ හම්බෙන්නේ නැති. කියන්නේ වෙනදට වඩා සමහරක් අලුත් අලුත් මූණවල් මුණ ගැහෙන්නේ නැති. කොහොමද මේ අපිට වඩා වැඩිහිටියන්ගේ අදහස් කොයි වගේ? මට මේ වෙනකොට හම්බලා තියෙන සියලු දෙනාටම ඇත්තටම මම හැම වෙලාවකම ගරු කරන දෙයක්මයි කරන්නේ. සහ මං නිහතමානීව උන්ට ආදරය කරනවා හැමදාටම. ඒක සදාකාලිකයි. මොකද හේතුව මම මේ තැන ඉන්නේ අද වෙනකොට ජනා කියන නම මාව ගෙනල්ලා තියෙන මගේ ආදරණීය රසික රසිකාවියන්, මගේ යහළුවන්, පාසල් මිතුරු මිතුරියන් සියලු දෙනාම එකතු වෙලා සහ ඉදිරියේදී මට හම්බෙලා තියෙන අතහිත දෙන වැඩිහිටියන් ප්‍රවීණ කියන්නේ ඔයාලත් ඒකට එකතු වෙනවා. ඉතින් මම ආදරයෙන් හැමදාම මගේ ජීවිත පුරාවට මම සදාකාලික ගෞරවණීය ආදරයට තමයි එකවරම පොඩ්ඩක් ඒ රිදම එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ජනා මේ කොහෙද ජනා ගෙවල් තියෙන්නේ ඉන්නේ? මම ඉන්නේ මිනුවම්බද අලුතපොල කියන ගමේ තමයි මම ජීවත් වෙන්නේ. ඊට අමතරව ඉත වැඩ කටයුතු කරගෙන යනවා කඳානේ, හලාවත, වත්තල, පරණායක. මේ මම මේ මොකද එකපාරට මේක channel එක වෙනස් කරේ වෙන පැත්තකට. මොකද අම්ම ජනාගේ යාළුවෙක් එක්කත් කතා කරන්න උමනාවක් තියෙනවා අපිට. කමන්නේ නැහැ. ඇත්තටම කතා කරන්න පුළුවන් මේ ගමනේ මගේ ජීවිතේ ආරම්භ වෙච්ච තැන හිටපු යාළුවෝ ඉන්නවා මාත් එක්ක. ඉතින් ඇත්තටම ඕගලන්ට අද එක කතා කරලා බලන්න පුළුවන්.